Hello guys, I born කියලා මගේ YouTube channel එකට සාදරයෙන් ඔයගොල්ලන්ව පිළිගන්නවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ මේ දවස්වල කාලීන මාතෘකාවක් ගොඩක් කට්ටිය මගෙන් request කරලා තියෙනවා. අයියේ මෙහෙම smart watch එකක් තෝරගද්දි කොහොමද smart watch එකක් තෝරගන්නේ කියලා හොඳ smart watch එකක්. ඉතින් ඇත්තම කියනවා නම් මේ වෙලාවේ flagship devices නම් තෝරගන්න එච්චර ගැටලුවක් නැහැ. Samsung, Apple වගේ companies වලින් ඒගොල්ලෝ release කරන ඒ අවුරුද්දේ තියෙන හොඳම watch එක ගන්නවා නම් ඒක අපිට කියන්න පුළුවන් ඒ වොචස් හොඳයි කියලා. නමුත් ප්‍රශ්න තියෙන්නේ අපේ ගොඩක් මල්ලිලා නංගිලා ඉන්නවා ඒගොල්ලන්ට අපි කියන්නේ අතේ තියෙන මුදලට සාමාන්‍ය මුදලකට ස්මාර්ට් වොච් එකක් ගන්න යද්දී ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක තමයි හොඳ ස්මාර්ට් වොච් එකක් තෝරගන්නේ කොහොමද කියන එක පිළිබඳ ගැටලුව. ඉතින් අන්න ඒ සම්බන්ධයෙන් තමයි මම අද රිවිව් එකක් ගේන්න ඕගලන්ට try කරන්නේ. මම හිතනවා මේක ඔයගලන්ට වැදගත් වෙයි කියලා ස්මාර්ට් වොච් එකක් තෝරගැනීමේදී. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම මුලින්ම පටන් ගන්නම්. මේ වෙලාවේ iPhone වලට එන Apple company එකෙන් එන ස්මාර්ට් වොචස් ගත්තාම ඒවේ clone watches නැත්නම් replica සෑහෙන තියෙනවා වෙනද පොලේකින් ගොඩක් කියව විකුණනවා අඩු ගණන් වලට රුපියල 8000 ඉඳලා 4000 ඉඳලා පවා පටන් ගන්නවා. ඉතින් මේවා පිළිබඳ ප්‍රශ්නයක් තියෙන ගුණාත්මක භාවය කොහොමද කියන එක සහ වතුරට ඔරොත්තු දෙන්නේ කොහොමද ඕගොල්ලෝ මේක දීලා ගත්තොත් පාවිච්චි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්න තියෙනවා. ඉතින් මාත් ඒවෙන් කීපයක් චෙක් කරලා බැලුවා. ඇත්තම කියනෝ නම් ඒව ඩියුරබිලිටියක් නැහැ, පර්ෆෝමන්ස් හරියට වැඩ කරන්නේ නැහැ. ඉතින් අනිත් එක තමයි විවිධ නම් වලින් තියෙනවා මේක iWatch 8, iWatch i8 Ultra, iWatch 7 කියලා ඒ තරම් variations වලින් ගොඩක් තියෙනවා. ඒ අතරම එක එක companies වලින් තියෙනවා Chinese watches ඔක්කොම තියෙන්නේ. ඉතින් මේවා ඇත්තටම ඕගොල්ලන්ට මෙම shop එකකට ගියත් අර එතන තිබ්බට බැලුවයි කියලා use කරද්දී අපිට ඒකේ damages ප්‍රශ්න එන්නේ. ඒ නිසා අර හරි watch එකක් තෝරගන්න ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. මේ ගොඩක් වොචස් එක එක නම් වලින් ඇවිල්ලා තියෙන එක. ඉතින් ඕගොල්ලන්ට ලොකු මුදලක් නැති සාමාන්‍ය මුදලකට වොච් එකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒ වගේ වොච් එකක් අරගෙන ඊට පස්සේ ඒක කැඩුනොත් හරි සතිය අධ්‍යයක් යනකොට හරියට වොරන්ටියක් නැහැ වගේ ප්‍රශ්න තියෙන. ඉතින් අපරාධින සල්ලි ඒ දේ හිඳ තමයි මම මේ වීඩියෝ එක ඇත්තටම ගේන්න බලාපොරොත්තු වෙන. ඉතින් ගොඩක් සල්ලි තියෙන කට්ටියට නෙමෙයි හැමෝම කැමති ස්මාර්ට් වොච් එකක් බඳින්න. ගොඩක් කට්ටියට මේ ලාවේ සල්ලි ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒ හිඳම තමයි මම අතේ තියෙන මුදලට වටිනා වොච් එකක් ඔයගලට බ්‍රෑන්ඩඩ් වොච් එකක් ගැන විස්තර කීපයක් ගේන්න අද try කරන්නේ. ඉතින් බලමු මගේ වීඩියෝ එක හොඳ වෙයිද කියලා, ඔයගලන්ටත් වැදගත් වෙයිද කියලා. ඉතින් අමතක කරන්න එපා මගේ YouTube channel එක මේ වෙනකනුත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න. එහෙම වුණොත් මම දාන වීඩියෝස් ඔයගලට ගාවටම ටග් ගාලා notification එකකින් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම මාතෘකාවට බහින්නම් මේ වොච් එක මොකද්ද කියලා. මේක ටික දවසකට කලින් ආපු වොච් එකක්. මම මේක අරන් යූස් කළා. ඒ user review එක කියන්නත් පුළුවන් මේකට. මම මේක හොඳ නරක බැලුවා මමම පාවිච්චි කළා. ඉතින් කවුරුත් කියලා හින්දානේ මේ මම කියන්නේ. ඒ වගේම මේ වොච් එක ටික දවසක් ගියත් තාමත් තියෙන ඒ prices වලට තියෙන watches වලින් king එහෙම නැත්නම් රජ්ජුරුව කියලා මට කියන්න පුළුවන්. මොකද මම ඒ experiments මේකේ කළා බැලුවා. ඉතින් ඕගොල්ලෝ දැන් නොයිව සිල්ලෙන් ඉන්න ඇති මේ මොන watch එක ගැනද මම කතා කරන්න කියලා. ඉතින් මං එහෙනම් ඕගලන්ට වැඩි කතා නැතුව මං watch එක පෙන්වන්න. මෙන්න මේක තමයි watch එක. ඕගොල්ලෝ දැන් තියන අය දන්නවා ඇති මේ මොකද්ද කියලා. ඒ වගේම ඕගලන්ට කුතුහලයකුත් ඇති මොකද්ද මේ මොන watch එකක් ගැනද මේ කියන්නේ කියලා. එහෙනම් මේක තමයි Heilu RS 4 Plus කියන watch එක. Heilu RS 4 Plus. ඉතින් මේ වොච් එක දැන් ඇවිල්ලා ඇත්තටම කියනවා නම් අවුරුද්දක් වගේ වෙනවා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි දැන්ට තියෙන මේ රේන්ජ් එකේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන වොච් එකක් ගත්තත් ඕගොල්ලන්ට මේ තියෙන ඔප්ෂන් ටික මේ තියෙන ක්වලිටි එක ගන්න බැහැ. ඉතින් මේ වොච් එක මුලින් ආවේ ටිකක් වැඩි ගානකට 22000කට වගේ මුදලකට. ඉතින් අද වෙද්දි මේ වොච් එකේ ප්‍රයිස් එක අඩු වෙලා තියෙනවා රුපියල් 15000න් යටට වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම වටිනවා ඕගොල්ලන්ට වොච් එකක් ගන්න බලාපොරොත්තු ඉන්න කට්ටියට. ඉතින් මේකේ මේ ස්ට්‍රැප් එක ගත්තොත් එහෙම මට ඕගොල්ලන්ට කියන්න පුළුවන්. මේ ස්ට්‍රැප් එක මම ආෆ්ටර් මාකට් ගෙන්නලා දාගත් එකක්. ඔරිජිනල් මැග්නටික් ස්ට්‍රැප් එකක් එනවා. ස්ට්‍රැප් එක මම ගලවලා අරන් තියලා තියෙනවා. ඉතින් ඒකත් ඒ විදිහටම තියෙනවා. මම මේකට අසින්ද මේ ස්ට්‍රැප් එක දැම්මේ. ඉතින් මේ පේනවද ඕගොල්ලන්ට ඩිස්ප්ලේ ක්වොලිටි එක? මම මෙහෙම නිකන් නෝමලි කැමරාවට ඇල්ලුවත් කොච්චර බ්‍රයිට්නස් නිට්ටගයක් තියෙනවද කියලා මේ එළිය අවස්ථාවක කොච්චර ලස්සනට මේක පේනවද කියලා. අනික මේක ස්මූත්ලි මූව් වෙනවා මේ අයිගන්ස් අර කියන්නේ මේක අපි කියන රීෆ්‍රෙෂ් රේට් එක මේගොල්ලෝ සඳහන් නොකළා 60 Hz නෙමෙයි නිකන් 90 Hz මට්ටමින් හරි ස්මූත්ලි මේක වැඩ කරනවා. ඇනිමේෂන් තියෙනවා, ඒ දේවල් හරි ලස්සනට වැඩ කරනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති හරිම ස්මූත්ලි. ඒක කියලා කියන්න තේරෙන්නේ නැහැ මේ ප්‍රයිස් රේන්ජ් එකට ඇත්තටම
වෙන වොච් එක ඒ වගේ ඔප්ෂන්ස් නැහැ බලාගන්න අපි ගත්තොත් iPhone clone එකක් වගේ ඒව එහෙම වැඩ කරන්නේ නැහැ ඉතින් ඊළඟ එක තමයි මේකේ water resistant එකත් මම චෙක් කරලා බැලුවා මේක water proof ද resistant දෙක එක නම් වලින් තියෙනවා හරි හැටි තේරුමක් නැති කට්ටියට මේක තේරුම් ගන්න බෑ ඒතර මේකට ඒගොල්ලෝ IPS 68 recommend එක දීලා තියෙනවා නමුත් මම swimming pool එක පවා නාලා බැලුවා ඒ වගේ ඇස්සට අත හොදද්දී සියලු දේවල් වලටම මේක use කරලා බැලුවා එහෙමනම් වතුර යන දෙයක් මේක උන්නේ නැහැ ඉතින් ඒක මට කියන්න පුළුවන් ඒගොල්ලෝ ඒක පොතේ දීලා තියෙන දෙයටත් අමතරව ඉතින් මේ පේන ඇති wallpaper එකේ quality එක මේක මම මේ කස්ටමයිස් කරලා දාපු wallpaper එකක් තියෙන black panther එකේ jaguar කෙනෙක් ඉන්නේ ඉතින් මේකේ පේනවද ඔයගලන්ට මේ quality එක display එකේ ඉතින් මේ මේ display quality එක අතින් ගත්තාම iPhone එකේ iPhone 7 ඊට පස්සේ ආපු watches එක බැලුවා ඔයගලන්ට හිතා ගන්න බැරි තරමට ඊට වඩා brightness එකක් quality එකක් මේකේ තියෙනවා මම සංසන්දනාත්මකව බැලුවාම ඉතින් මට හිතා ගන්නත් බැ මේ වගේ මුදලකට මේගොල්ලෝ මේ හේලුලා දෙන වොච් එකේ කොහමද ඩිස්ප්ලේ එක ක්වොලිටි කියලා ඇත්තටම හේලුලා ගොඩක් ට්‍රයි කරන්නේ මාකට් එකේ ලෝ ප්‍රයිස් රේන්ජ් එකට ගොඩක් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කස්ටමර්ස්ලට දීලා මේගොල්ලෝගේ අලවිය වැඩි කරගන්න ඒ නිසාවෙන් මේගොල්ලෝ ගොඩක් මහන්සි වෙනවා මේ දෙන ප්‍රොඩක්ට්ස් ගොඩක් ක්වොලිටි එක වැඩියෙන් ඩියුරබිලිටි වැඩියෙන් හදලා අර මාකට් එකේ ඒගොල්ලන්ගේ කැපිටල් එක වැඩි කරගන්න ඒගොල්ලොන්ගේ ප්‍රොඩක්ට්ස් සේල් එක වැඩි කරගන්න ඉතින් එන්නේ චාන්ස් එකත් ඕගොල්ලන්ට තියෙනවා මේ වෙලාවේ දැන් මේ වගේ වොච් එකක් ගත්තාම ඒ ඒගොල්ලන්ගේ ක්වොලිටි ප්‍රොඩක්ට් එක තමයි ඔයගලට ලැබෙන්නේ. ඉතින් මේක බ්‍රෑන්ඩඩ් වොච් එකක්, හේලු කියන බ්‍රෑන්ඩ් එකෙන් තියෙන්නේ. එතකොට අනිත් වගේ කම්පැනිස් හොයා ගන්න බැරි චයිනීස් වොච් එකක් නෙවෙයි. ඉතින් ඒ ඒ chance එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මේකේ accuracy එක ගත්තාමත් මගේ මම ගොඩක් වොච්චස් මම රිවيو කරලා තියෙනවා, මාගාව තියෙනවා මේ වෙලාවේ. දැන් T-Rex වගේ වොච් එකක් සාමාන්‍යයෙන් යන්නේ 65 75 වඩා උඩින්. එතකොට නමුත් T-Rex එකේ accuracy එක ගත්තත් ඒ ඒ ඒ මට්ටමේම මේකෙත් මේ accuracy එක කියන එක අපි කියමු heart beat rate එක ඒ සියල්ලක්ම ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ professional කමු Samsung watch එක තියෙනවා නම් heart rate එක බැලුවාම මේකත් එක compare කරලා බැලුවාම ආසන්න වශයෙන් මේකේ heart rate එක ඒකකට සමානයි. ඒ කියන්නේ ගොඩක් දුරට මේක නිවැරදිතාවයේ තහවුරු කරලා තියෙනවා ඒගොල්ලෝ. software updates ගොඩක් මේකට ආවා. මේ වෙද්දි ඉතින් ඒ සියල්ලත් හරියටම ඇවිල්ලා තිනවා කියන්න කිසිම ලෙඩක් මේකේ නැහැ. එතකොට software update එකකින්වත් issue එකක් මොකුත් ආවෙ නැහැ. ඒ වගේම මේ ඒ කියන්නේ ඒ කියන නිර්වද්‍යතාවයන් මේ ගණනයන් වල ආසන්න වශයෙන් හරියටම තියෙනවා කියලා මට කියන්න පුළුවන්. මම චෙක් කරපු හින්දා පොඩි පොඩි වෙනස්කම් දශම ගානකින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපිට සර්ටිෆයි කරන්න පුළුවන් මේක හොඳයි watch එකක් කියන එක. නමුත් අපි clone watch එකක් හරි chinese watch එකක් ගත්තොත් හරි ඒවැය තියෙන නිර්වද්‍යතාවය ගැන සහතිකයක් දෙන්න බෑ. ඉතින් එහෙම ගත්තාම මේක හේලු brand. එතකොට price එක 15,000 න් අඩුව තියෙන්නේ. මේක durability හොඳයි. එතකොට මේ display quality එක වැඩි. ඉතින් මේ මට්ටමේ price එකකට මේ වගේ තවත් watch එකක් තියෙනවද කියන එක ගැන මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම watch එකක් නැහැ අත්‍තරම. දැන් 20,000 ගණන් වලට 22,000 3,000 මේ අලුත් watches එනවා. ඒ කියන්නේ ඒකට අනුව අපි කියන්නේ latest watches කියලා. එතකොට හේලුලගේ watches සුත් එනවා. නමුත් හේලුලගේවත් මේ මේ ඩිස්ප්ලේ එක තරම් ක්වොලිටි ඩිස්ප්ලේ එකක් දැන් ඇවිල්ලා නැහැ. තමම T-Rex 2 එකත් එක්ක කම්පයර් කළත් ඒක එක්ස්පෙන්සිව් වොච් එකක්, ඒක හොඳ ඩියුරබිලිටි වොච් එකක්, මිලිටරි ග්‍රේඩ් වොච් එකක්. ඒකක ඩිස්ප්ලේ එකත් එක්ක කම්පයර් කළත් මේක ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් එකයි ක්ලියර් එකයි වැඩි. අර පොප්අප් කලර්ස් තියෙන්නේ. ඒ වයිබ්‍රේරන්ට් කලර්ස් එක කියන්න බෑ. ඔයගොල්ලෝ ට්‍රයි කළාම බලන්න ඕනේ. මයිති ඔයගොල්ලන්ට තව ආරාධනා කරනවා. අතේ ඔයගොල්ලන්ගේ මේ වොච් එක තියෙනවා නම් ගත්ත කවුරු හරි ඉන්නවා නම් මේක හොඳයිද නරකයිද කියලා මගේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ගන්න කට්ටිය අපේක්ෂාවෙන් ඉන්නවා නම් මේක කොහොමද ඇතරම මම කියන එක වර්ත්ද මේක ලස්සනයිද කියන එක. දැන් මේක එක්ස්ටීරියර් ගත්තහම පිටින් ගත්තත් ඇතරම හරි ලස්සනයි. දැන් අර Apple Watch එක හැඩයටම තමයි මේ watch එක ටිකක් තියෙන්නේ ස්කවා විදිහට. මේක තියෙන වෙනස තමයි මේ අර බටන් එක ඇවිල්ලා තියෙනවා මැදට. Apple එකේ මේ කෙරවලට නේ සාමාන්‍යයෙන් එන්නේ. ඉතින් මේක මැදට ඇවිල්ලා තියෙනවා. ඒක ඉතින් අපිට issue එකක් නෑ. ඒකෙන් තියෙන්නේ ඔය on off power වෙන එක තමයි. අනිත් ටික ඔක්කොම smoothly touch එකෙන් වැඩ කරනවා. ඉතින් මේක මේ honeycomb වගේ ඒ සිස්ටම් කීප එකටම මේකේ තීම් එක දාගන්නත් පුළුවන්. මම මේවට ගොල්ලන්ට මෙහෙම පෙන්වන්න හින්දා ඒක කොම මේකේ සෙටින්ග්ස් පෙන්වන්න යන්නේ නැහැ. එතකොට මේ සෙටින්ග්ස් ටික මම වෙනම පෙන්වන්නම් මේකේ පල්ලෙහැ. ඉතින් මේ මේක තමයි වොච් එක. ඉතින් මම හිතනවා අඩු මුදලකට, ඒ කියන්නේ ගොඩක් කට්ටියට සල්ලි මේ වෙලාවේ අමාරු නැද්ද, දැන් අපි කියන 15,000 යට රේන්ජ් එකේ ගන්නවා නම් මේ වොච් එක
කියලා නිම කරන්න බෑ. ඒ කියන්නේ 7 8 10 10 10ට එහෙම ගන්න වෝචස් තිබ්බත් මේ ක්වොලිටි එක නෑ. සහ මේ වතුරට ඔරතු දෙන්නේ නෑ. ඒක තමයි මූලිකවම බලන්න ඕනේ. සාමාන්‍යයෙන් වතුර වෝටර් ඩැමේජ් වෙනවා ගොඩක් ඒ පොඩි ප්‍රයිසස් වලට තියෙන වෝච් වල ඔයගොල්ලෝ ගත්තා වගේ නෙමේ. සාමාන්‍යයෙන් මාස දෙක තුනක්වත් පාවිච්චි කරන්න බෑ ඒක. අපිට පවා වෙලා තියෙනවා දැන් එහෙම මම චෙක් කරලා බලනකොට. ඉතින් ඒ නිසා මම කියනවා කෙනෙක් ආසාවෙන් ගන්න සාමාන්‍යයෙන් අවුරුදු දෙක තුනක්වත් පාවිච්චි කරන අපේක්ෂාවෙන් මේ වෝච් එක නම් බය නැතුව දැන් මම එක්ස්පීරියන්ස් එක මම තනියම පාවිච්චි කරලා තියෙන ඉඳ කියන්න පුළුවන්. සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. දැන්ටත් අවුරුද්දක කාලයකට මේක කිට්ටුයි. දැන්ටත් වෙලඳ පොලේ තියෙනවා කොළඹ ගණ්ඩ මේක. එතකොට ඊළඟ කාරණේ තමයි මේකේ ස්ක්‍රැචර්ස්වත් නැහැ. එහෙම ඩිස්ප්ලේ එකේ ලොකුවට එන්නේ මෙන්නේ නැහැ. මේක මං සිමිස්ටික එකක්වත් ගහලා නෙමෙයි මේක පාවිච්චි කළේ. ඒ වගේම මේ තියෙන මේකේ බෑක් සයිඩ් එක ඒකත් හරි ප්‍රීමියම් ඇවිල්ලා තියෙනවා. චාර්ජින් ඩොට්ස් දෙක තියෙනවා. මේකේ මැග්නටික් චාර්ජ් එකක් තියෙන්නේ. ඉතින් මේ ස්ට්‍රැප්ස් උත් හරි ඉක්මනට මේකේ අර මාරු කරන්න පුළුවන් විදිහට ඇවිල්ලා තියෙන්නේ. ජෙනරලි බ්‍රෑන්ඩඩ් වෝචස් වල එන විදිහට මේ ටික් එක එහෙට මෙහෙට කරපු ගමන් විනාඩියකට අඩු කාලයකදී මේ බෙල්ට්ස් දෙක මාරු කරගන්න පුළුවන්. ඉතින් ඕන තරම් ආෆ්ටර් මාකට් මේ බෙල්ට් එකක් තියෙනවා. බිල්ඩ් ක්වොලිටි එකක් මේකේ ප්‍රීමියම් විදිහට තියෙන්නේ. ඉතින් ඒක ඔයගලට මෙහෙම බැලුවම පේනවා. මේ නිකන් ලොකුවට කතාවක් කතා කරන්න දෙයක් නැහැ. පේනවා ඉතින් ඔයගලට මේ දැන් අවුරුද්දක් පාවිච්චි කරපු වොච් එක. මම මේක පිය දාලවත් එහෙම ලොකු දෙයක් කළා නෙමෙයි. මේ වෙලාවේ වීඩියෝ එකටවත් ගෙනාවේ. තිබ්බ විදිහටම මේ අරගෙන ආවේ. ඉතින් එහෙම කියලා ලොකු මේ කිසිම අවුලක් වෙලා නැහැ. ඒක තමයි මට පෙන්වන්න ඕන උනේ. ඒ නිසා ගොඩක් නොදන්න දේවල් වලට රැවටෙනවට වඩා මේ වොච් එක ගත්තොත් මේ ඔයගලට පේන ඇති මේක සෙන්සර්ස් ටික උනත් හරි ටග් ගාලා වැඩ කරනවා ඩිටෙක් කරනවා. ඉතින් ඒක තමයි මේ ALU RS 4 Plus කියන වොච් එකේ තියෙන විශේෂත්වය. ඒ ඇත්තටම මම මේක පාවිච්චි කළාම ගෙනාවේ ඔයගලන්ට. පාවිච්චි කරන්න කලිනුත් මම මේක අන්බොක්සින් එකක් මම ගෙනල්ලා තිබ්බා. පහලෙන් මගේ channel එක බැලුවොත් තියෙනවා මේ වීඩියෝ. ඉතින් පාවිච්චි කළාමනේ අපි හොඳ නරක කිව්වොත් නේ ඔයගලන්ට වටින්නේ. ඉතින් මම හිතනවා මේ වෙලාවේ කවුරු හරි ස්මාර්ට් වොච් එකක් ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවනේ. නියම වොච් එකක් මේක. ඉතින් මේ හේතුව අනිත් වොච්චස් මම නරකයි කියනව නෙමේ. මේකේ කෝල් ඔප්ෂන් එක නැහැ. කෝල්ස් ගන්න ස්පීකර් එකක් නැහැ. ඒකට හේතුව අර වෝටර් රෙසිස්ටන්ට් වෙනකොට වතුර යන්නේ නැති වෙන හදනකොට අර ඒකේ ඉම්ප්‍රූව් එක බලලා තමයි ඒගොල්ලෝ දාලා නැත්තේ. දැන් වෝටර් රෙසිස්ට් තියෙන කාට හරි කියන්න පුළුවන්. දැන් වොච්චස් වලද පොලේ තියෙනවා මේ ස්පීකර් එකක් තියෙන එක හරි. නමුත් මේක හදන වෙලාවේ මේක හදලා තියෙන්නේ ඒ විදිහට මේකේ කෝල් එකක් කට් කරන්න පුළුවන්. කෝල් එක එනවා බ්ලූටූත් ෆෝන් එකට කනෙක්ට් කරලා තියෙනකොට ඒක කිසිම ඉෂුව එකක් නැහැ. නමුත් කෝල් එක ආන්සර් කළා මේක ස්පීකර් එකෙන් කතා කිරීමේ හැකියාව නැහැ. ඉතින් මේකේ අර OS එක අතින් ගත්තාම OS එක හරි ස්මූත්ලි වැඩ ගන්නවා. සාමාන්‍යයෙන් මේ ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකකටත් වඩා ඒක හිතා ගන්න බෑ. හරි මේ බටන් ස්මූත් වැඩ ගන්නවා. ඉතින් මේ 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 ඇනිමේෂන් උනත් හරි ලස්සනට මේකේ වැඩ කරනවා ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මේ සාමාන්‍යයෙන් ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එක ඇඩ් කරගත්තාම මේකේ අප්ඩේට්ස් එනවා. එතකොට වොච් ෆේසස් තියෙනවා මේකේ සෑහෙන. කිසිම ඉෂුව එකක් නැහැ. තර්ඩ් පාටි ඇප් එකකින් උනත් වොච් ෆේසස් ඔයගලන්ට දැම්ම හැකි. සෑහෙන අන්ලිමිටඩ් මේ වෙලාවේ වොච් ෆේසස් තියෙනවා. මූව් කරන්න පුළුවන්. මේක මෙහෙම දෙයක් තියෙනවා. කොයි වෙලෙත් අපිට අපි කස්ටමයිස් කරන වොච් ෆේස් එකයි දාන්න පුළුවන්. ඒක රිමූව් කළා තමයි අනිත් එක දාන්න තියෙන්නේ. ඒකට හේතුව ලොකු ස්ටෝරේජ් එකක් මේක නෑ. මේකේ තියෙන සොෆ්ට්වෙයාර් ස්මූත් එක තියාගන්න හැම කරලා තියෙන ඉතින් ඒක ඉෂුව එකක් නෑ. හේතුව වොච් ෆේස් එකක් දාන්න තප්පර 15ක් 20ක් වගේ කාලයක් තමයි යන්නේ. ඊට වඩා වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ටග් ගාලා රිමූව් කළා තව එකක් දාන්න මහ කාලයක් මේක ගත වෙන්නේ ෆෝන් එක ත්‍රූ. ඉතින් සාමාන්‍ය හයි ෆ්ලැග්ෂිප් ඩිවයිස් ස්මාර්ට් වොච් එක තියෙන බහුතරයක් සාමාන්‍ය කාරණා ඔක්කොම ටික තියෙනවා. හાર્ට් රේට් මොනිටර් එක, එතකොට බ්ලඩ් ඔක්සිජන් ලෙවල්ස් මේ ටික ඔක්කොම බලා ගන්න පුළුවන් මේකෙන්. ඉතින් ඒ දේවල් ඔක්කොම හරි විදිහට තියෙනවා. ඉතින් ඒ වගේම කැල්කියුලේටර්ස්, ගේම්ස් ඒ වගේ ගොඩක් දේවල් මේකේ ඔයගලන්ට යූස් කරන්න පුළුවන්. ඉතින් කිසිම ඉෂුව එකක් නැති බ්‍රෑන්ඩඩ් වොච් එකක් තෘප්තියෙන් මේක පාවිච්චි කරන්න පුළුවන් වොච් එකක්. අනික මේකේ අර ඒගොල්ලන්ට ආවේනික හරි යුනික් මේ OS එකක් තියෙනවා. අර Apple එක ඒක කොපි කළා වගේ තමයි මේ icons ටික නම් තියෙන්නේ. ඉතින් ඒක වුණත් ඒගොල්ලෝ හරියට කළා තියෙනවා. ඉතින් හරි ලස්සනයි. අර boring OS එකක් නෙමෙයි තියෙන්නේ. ගොඩක් watches වල boring OS තියෙන්නේ 40,000 50,000 තියෙන ඒවා. ඉතින් මේකේ ප්‍රශ්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මට කියන්න පුළුවන් ඕගොල්ලන්ට මේ වෙලාවේ ස්මාර්ට් වොච් එකකට ඕගොල්ලෝ සල්ලි දවලා ගන්න බලාපොරොත්තු වෙනවා ආසාවෙන් ඉන්නවනම් gift එකක් දෙන්න කාට හරි ආසාවෙන් ඉන්නවනම් කාලයක් ගියත් මේ වොච් එක නිවැරදි තේරීමක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් තමයි මට මේ වොච් එක ගැන ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ.
ඉතින් මං ගොඩාක් දුරට මේක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ මේකේ රිවියුස් මේකේ වොච් එක ගැන විස්තර තව වීඩියෝස් තියෙනවා බලන්න ඕගොල්ලෝ ඒවා තව YouTube එකෙත් සෑහෙන මේ වොච් එක ගැන කරපු වීඩියෝස් තියෙනවා ඒවත් බලන්න බැලුවාම තේරෙනවා මේකේ තියෙන ස්පෙસિෆිකේෂන්ස් මොනවද මේක මොන වගේ වොච් එකක්ද මේකේ තියෙන ඔප්ෂන්ස් මොනවද කියන එක ඉතින් මේ දේවල් එක්ක මම ඔයගලට මේ උත්සව සමයේ කාටරි gift එකක් දෙනවා නම් හරි කාටරි ගන්නවා නම් ඇත්තේ තියෙන මුදලට ඉතා හොඳ වොච් එකක් කියලා මේක ගැන සහතික කරන්න කැමති. ඉතින් ඒක ඔයගලන්ට තියෙන චෙක් කරලා බලන්න. ඉතින් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න මොකක් හරි මං කියපු වැරද්දක් තියෙනවා නම් මේ වොච් එකේ ෆෝල්ට්ස් එහෙම කාට හරි ආව නම් හරි එහෙම මොනවා හරි වෙනස්කම් තියෙනවා නම් ඉතින් මගේ මේ වොච් එක නම් මම කරපු යූස් එක්ස්පීරියන්ස් එක අනුව දැනට කිසිම ඩවුට් එකක් නැහැ. ඉතින් ඔය ටික තමයි මට ඇත්තටම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියන්න ඕන උනේ. ගොඩාක් අර කට්ටියට තියෙන ප්‍රශ්න තමයි මේ මුදල් යොදවලා පොඩි සල්ලි ගොඩක් නැති කට්ටියට ගන්න ගියාම ගොඩාක් නම් වලි තියෙන වොචර්ස්. ඉතින් කොයි වොච් එකද තෝරගන්නේ කියලා හරි තේරීමක් තෝරගන්න බෑ. එකක් අරගෙන කැඩුනහම තව එකක් ගන්න ගොඩක් සල්ලිත් නැහැ මිනිස්සුන්ට මේ වෙලාවේ කට්ටියට. ගොඩක් නම් ගිලමල්ලා පොඩි කට්ටිය තමයි මේ වගේ වොච් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ. ඉතින් ගත්තාම මේක ගොඩක් කාලයක් පාවිච්චි කරන්න බැයි නම් කට්ටියට දුකයි. ඉතින් ඒ නිසාමයි මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වුනේ. මට හිතුනේ ඇත්තටම මේ ආසාවෙන් ගන්න වඩුව ගොඩක් කල් පාවිච්චි කරන්න එපා. හරිද? සාමාන්‍ය මම වුණත් එහෙම මං හරි ආසයි ගන්න වටිනාකමට ඒ වොච් එකේ මොනවාරි ඔප්ෂන් කැලි වැඩ කැලි තියෙනවට ඒකේ වගේම ගොඩ කාලයක් පාවිච්චි කර කර එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වෙනවට ගත්තකම මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් කරනොත් හරි අපිට දුකයිනි. ඒ එන්නේ නිසා තමයි මම මේ වගේ වීඩියෝ එකක් කරන්න ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් වොචස් තියෙනවා, ගොඩක් නම් වලින් තියෙනවා, බ්‍රෑන්ඩඩ් ඒවත් තියෙනවා. ප්‍රයිසස් වැඩි වෙන්න පුළුවන්, එහෙම එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒ අතුරින් මේක කම්පයර් කරලා බැලුවොත් මේකට හොඳ තැනක්, හොඳ රේටින්ස් එකක් මට දෙන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි මම ඕගලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා මගේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඕගලන්ට ප්‍රයෝජනයක් වුණා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න, මගේ වීඩියෝ එකට ෂෙයා කරන්න. ඒ වගේම මාව දැන්ටමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, subscribe කරලා notification bell එකත් click කරන්න. videos දාපු ගමන් ඕගලන්ට ඒ තව වඩාත් වටිනා ගුණාත්මක භාවයෙන් යුතු videos ගොඩක් මම කරන්න ඉදිරියට බලාපොරොත්තු වෙනවා. පහුගිය කාලේ ටිකක් busy වුණ හින්දා මට videos ළඟ ළඟ දාන්න බැරි වුණා. ඉතින් ඒකට මම ඕගලන්ට sorry කියලා කියනවා. ඉදිරියට මම ලස්සන videos ටිකක් දාන්නම්, අර්ථවත් videos, ඕගලන්ට වැඩක් වෙන videos. ඉතින් එහෙනම් අලුත් video එකකින් එනතුරු මම ගිහිල්ලෙන්න. ඕගොල්ලෝ සියලු දෙනාට තෙරුවන් සරණයි, නිරෝගිමත් දවසක් වේවා. जय श्री।